අපි ඉතාම ඕනෑකමින් කිව්වා සියලුම සංගම් බොහොම එකහණින් කිව්වේ සෑම ත්‍රිරෝද රථයක් හයර් කරන ත්‍රිරෝද රථයකම ටැක්සි බෝඩ් එක ප්‍රදර්ශනය කරන්න සහ තමන් අය කරන ගාස්තුව කීය වුණත් ඒක වාහනේ මගියාට පෙනස ඉස්සරහා පස්සෙන් මේ පැහැදිලි ප්‍රදර්ශනය කරන්න. මොකද්ද අපි දැන් කියලා තින්නේ සාමාන්‍ය රුපියල් 100යි අපි පළවෙනි කිලෝමීටරේ දැන් දෙවෙනි එක රුපියල් 90යි. කරුණාකරලා ඒ ගාන එළිය ප්‍රදර්ශනය කරන්න. Taman දුවන ගාන කීය වුණත් වනේ එළිය ප්‍රදර්ශනය කරන්න. ඒ තුලින් තමයි මගී ජනතාවට සාහනි සැලසෙන්නේ. විධිමත්ව කුලී තිරදුරුදුන හඳුනා ගැනීමෙන් පසුව ඒක කණිත ලැමතිරට යොමු කළාම මේ තාක්ෂණයට යොමු කරලා කෝටයක් වැඩි කිරීම සඳහා එතුමා සූදානම්. ඒකම අර පොලිසිය ලියාපදිංචි අපි ප්‍රතික්ෂේප කළා දැන් ඕන තැනක පෙට්‍රල් ගහ ගන්න පුළුවන්. අපි ඉන්නේ තිරසාර වැඩ පිළිලක් තුල දීර්ඝකාලීනව මේක රටට බරක් නොවි රටට සේවයක් කරගෙන මේ කර්මාන්තය අනිත් සේවාවලට ආදර්ශයක් වෙන විදිහට පවත්වාගෙන යන්න. ඇත්ත වශයෙන් දැන් ඉන්නේ මේ බඩගින්නේ කන්න නැතුව සතිය ලීටර් 5ක් ගහගෙන දැන් මේ සතියේ ඊයේ ගහගත්ත ලීටර් 5 අවශ්‍ය ගමන්ටි ගියා. එතනින් එහාට වාහනේ වලට බලන් ඉන්නවා. දැන් සතියක් බලන් ඉන්න කලමනාකරණය කරනවා ආයි කොහරි යන්නේ. දැන් බස් වල කෝච්චි වලට ගමන. ප්‍රශ්නේ එහෙම්මමයි. එහෙත් විසඳීම තියෙන්නේ తాවකාලික විසඳන්න පුළුවන් ක්‍රමයක් නෑ. හැමුණොත් තමයි ආයතන ක්‍රම වලට වැට බැඳෙනවා. ඒත් අපි මේ වෙලාවේ බඩ යට කරගෙන ඉන්නවා සැප්තැම්බර් 1 වෙනිදා විශේෂයෙන් බස්නාහිර පළාත් සභාව ත්‍රිරෝද රිදුරන් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම ආරම්භ කරනවා. ලබන 12 වෙනිදා ඒ සම්බන්ධයෙන් වැඩමුළුවක් තියලා මේක ක්‍රියාත්මක කරන්න බස්නාහිර පළාත තුල කටයුතු කරනවා. අපි මේ අනාගතයේ සුබවාදීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි මේ විඳගෙන දරාගෙන ඉන්නවා. මගියාට සිතත් සලසලා අපේ රස්සාවත් කරන්න ගෞරවනීය නම්බුකාර විදිහට මේ රසේ රටේ රැකියාවක් කරලා ස්වාධීනව ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදාගන්න.